දෙදහස් දාහත වර්ෂයේ විගණන වාර්තාවලට අනුව රුපියල් ලක්ෂ එකසිය පනහකට වඩා වැඩි වටිනාකමකින් යුත් ව්‍යායාම උපකරණ නිසි ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික ආයතනයක් වෙත ලබා දීම සම්බන්ධයෙන් හා ලේකම්වරයාගේ පෞද්ගලික පරිහරණය සඳහා මෙම ව්‍යායාම උපකරණ ලබාගත් බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ. 2017 වර්ෂයේ විගණනාධිපති වාර්තාවන් වලට අනුව ලක්ෂ 105කට වඩා වැඩි වටිනාකමකින් යුත් ව්‍යායාම උපකරණ නිසි ක්‍රමවේදයකින් තොරව වෙනත් පෞද්ගලික ආයතනයකට ලබා දීම සම්බන්ධයෙන් සහ ලේකම්වරයාගේ පෞද්ගලික පරිහරණය සඳහා එම ව්‍යායාම උපකරණ ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාලා තිබ්බා. එහි ප්‍රකාශය සටහන් කර දීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මා පැමිණියා. විශේෂයෙන් මම කියන්න ඕන ඉදිරියේදී පැවැත්වෙන පාපති සම්මේලන නිලවරණ සම්බන්ධයෙන් දිගින් දිගටම වත්මන් ලේකම්වරයා විසින් හිටපු පාපති පරිපාලනයට දිගින් දිගටම චෝදනාවන්ට ලක් කරා ඔවුන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා මෙම නිලවරණය කඩාකප්පල් කරන්න තමා මේ කටයුතු සියල්ල කරේ. ඉතින් මම හොඳටම දන්නවා මොන ප්‍රශ්නයාවත් එළබෙන 25 වෙනිදා ශ්‍රී ලංකා පාපති සම්මේලනයේ නිලවරණය පැවැත්වෙනවා.